आईबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सेतु टीवी प्रधान प्रवृत्ति विकास याय आरंभ बने मेवर बिटे मुलबाहत रटे म अवधान यक्यमु यति कोविड 19 वायरसे अलुत्म तत्त्व सह एक एक प्रदेश वाले इन हमोड़ रोगियों के पीले बंद सिलु वार्ता अपसर्त होती है बनापस वोदा ना में सिलु वार्ता वन ओबटे गने नेटर प्रधान प्रवृत्ति विकास याय मामू देश वाले डे में गेदर है प्रथम इन अवधान या प्रधान पुवत सिरस तालवेत है මිනුවන් ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කොවිඩ් වැළඳුණු සේවක පිරිස 500 සීමාවත් ඉක්මවා යයි. PCR පරීක්ෂණ තවදුරටත් දිවුලපිටියේ කාන්තාව පළමු ආසාදිතයා නොවිය හැකියි. රෝග ලක්ෂණ පෙන්눔 කළ සේවකින් 20 වෙනිදා සිට වාර්තා වී ඇති බවට හෙළිවේ. බ්‍රැන්ඩික් සේවකයෙක් නම් පවුලේ අයෙක් නම් එළියටවත් බහින්න එපා. නිවසේම ඉන්න රජෙන් නිවේදනයක්. ගම්පහ පොලිස් බල ප්‍රදේශයේට මෙතෙන් සිට යලි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ඉදිරි පැය 48 තීරණාත්මකයි රජය අවධාරණය කරයි සංගීත සම්දර්ශන සැණකෙලි උත්සව ප්‍රිය සම්භාෂණ සම්මන්ත්‍රණ දේශන පෙරහැර සියල්ල තහනම් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ CID ප්‍රධානියා ඉවත් කිරීම ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි දෙවුලපිටිය ප්‍රදේශයෙන් හමු කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද පස්වරුව වන විට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේවර විට එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 567 දක්වා ඉහළ ගියා. මෙවන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද පස්වරු 6 සිට එනම් මේ මොහොතේ සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ අතර ප්‍රිය සම්භාෂණ සම්මන්ත්‍රණ දේශන සම්දර්ශන සංගීත සම්දර්ශන සැණකෙලි සැමරුම් උත්සව පෙළපාලි සහ පෙරහැර පැවැත්වීම සම්පූර්ණයෙන් නැවත දැනුම් දෙන තුරු නතර කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. දෙවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවගේ තවත් ආශ්‍රිතින් 220 දෙනෙකු හට කොවිඩ් වෛරසය ආසාදනය වූ බව අද පෙරවරු 9 පමණ වන විට තහවුරු වුණා. එසේම අද පස්වරු 1 පමණ වන විට තහවුරු වූයේ එම ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන් රොසිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. මේ ඉන්න සේවක සේවිකාවගෙන් විශාල ප්‍රමාණයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන ලබන දිවුලපිටිය වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල ජීවත් වෙන අයලුන් දැනටත් මේ ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතියක් තිබෙන හින්දා ඔවුන් අතර සංසරණය වීමක් ගමන් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් යම්කිසි පාලනයක් ඒ අවස්ථාවේ තිබෙනවා. ඊට අමතරව 495ක වූ සංඛ්‍යාවක් තමයි මේ ප්‍රදේශ තුලින් පිටත හිටියේ. ඒ අයලුන් ඊයේ රාත්‍රියේ පටන් අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් වලට අනුව අපි වහාම යුද හමුදාව ත්‍රිවිධ හමුදාව යොදවලා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරන ලැබුවා. ඒ සංඛ්‍යාවෙන් මේ වන විට විශාල ප්‍රමාණයක් මේ වන විටත් නිරෝධායන ලක් කරලා තිබෙනවා. ඉතිරි ආවලුන් අද උදෑසන සියලුම අයවලුන් මේ ආකාරයෙන් එක් තානයකට ගෙනල්ලා නිරෝධායන කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. කෙසේ හෝ මේ තත්ත්වය එදා කෙටි කාලෙකින් පාලනය කර ගැනීමට හැකිවන පරිදි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ වන විට ආරම්භ තිබෙනවා. මේ අතර පවතින තත්ත්වයේ හැමයේ අද පස්වරු 6 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට නැවත දෙනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
එසේම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත්වද සිය නිවෙස්වලින් පිටතට නොවන ලෙස රජයේ දැනුම් දෙනු ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේවන විට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුත්කලින්ගේ පවුල්වල සමාජිකින් යුද හමුදා විසින් නිරෝධායන මධ්‍යස්ථානයන්ට රැගෙන යාමට කටයුතු කරන අතර ඒ සඳහා සියලුම දෙනා සූදානම් විය යුතු බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා मे अतर आसादित कुलेस हंधुनागत दिवलपिटिय प्रदेश कांतावगे दियनियद वैरस आसादित कुलेस तहोरुवी मत समग अय इगिरुम लबन पासले सिसुन गुरुरुन हा अनात्यन कार्य मंडले पुत्कलीन 103 देनेक्वे पीसीआर परीक्षण ईए दिन सिदु केरुणा एहिदी इन किसी वेकुटात वैरस आसादने वी नोमति बबटाय तहोरुवी अत्ते मे अतर गतवन इदिरी पय 48क काले वडा तीरणात्मक वन बव कैबिनेट प्रकाशक अमात्य केहलिय रंबुक्वेल्ल महता पवसनवा ඉදිරි 48 ඉතාමත්ම තීරණාත්මකයි මේ සම්බන්ධව ගතයුතු තීරණ ගැනීමට පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එය සිදු වෙන එක තමයි අපට මේ වෙනකොට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම උසස් පෙළ මේ මාසේ 12 වෙනිදා උසස් පෙළ විභාගයේ තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. මේ වෙනකොට අවශ්‍ය සියලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් සහ අවශ්‍ය ලොජිස්ටික් සේවනම් පසුබිම් නිර්මාණය වෙලා අවසන්යි. සියලු දේ හදලා ඉවරයි. කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව එය සම්බන්ධව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. තමයි කොවිඩ් සම්බන්ධව දැනට තියෙන තත්ත්වය. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 රෝගීන් හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා මහජනතාව එක් රැස් වන කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවධාරණය කරනු ලබනවා. ඒ අනුව ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සම්දර්ශන, සැණකෙළි සැමරුම් උත්සව, පෙළපාලි පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර සිටින්නේ. අදාළ සේවා ස්ථානයේ සේවය කළ පිරිස් අතුරින් කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ දින හඳුනාගත් එක් කාන්තාවක් යාපනය ප්‍රදේශයේ පදිංචිකාරණියක් වන අතර ඇය පොදු ප්‍රවාහනය භාවිත කරමින් නිවස බලා පිටත්ව ගොස් තිබුණා. අදාළ කාන්තාව පසුගිය සෙනසුරාදා රාත්‍රී 8:30ට පමණ කොළඹ සිට යාපනය බලා දහවනේ වූ WPND 65.3 දරන බස් රථයෙන් ගමන් කර තිබෙන අතර පුත්තලම ප්‍රදේශයේදී ඇය ND 97.76 නම් බස් රථයට මාරු වී තිබුණේ පෙර ගමන්ගත් බස් රථයේ කාර්මික දෝෂයක ලක්වීම හේතුවෙන්. ඒ අනුව පුත්තලම සිට ඇය කොඩිකාමන් වෙත ගමන් කර තිබෙනවා. කොඩිකාමන් සිට ඇය යාපනය වෙත ගමන් කිරීමට වෙනත් බස් රථයකට මාරු වී ඇති අතර එම බස් රථයේ නිලතොරතුරු මේ වනතෙක් තහවුරු වී නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. පසුව උදෑසන 5ට පමණ ඇය යාපනයට ළඟා වී සිය නිවස පිහිටි පුන්කුඩුතිව් බලා ගමන් කර තිබුණේ NPND 87.90 දරන මාතා නැමැති බස් රථයෙන්. ඒ අනුව පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිනවල මෙම බස් රථවල ගමන් කළ පුත්කලයෙකු සිටිනම් වහාම PCR පරීක්ෂණයන් සිදු කරගන්නා ලෙසයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ PK තිස්වරන් මහතා ඉල්ලා සිටින්නේ. මේ අතර ඊයේ දිනේදීම මොනරාගල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වූ අතර අදාළ කාන්තාව පසුගිය තුන්වනදා රාත්‍රී 9:50ට පමණ කොළඹ සිට මැදගම බලා දහවනේ වූ ND 48.90 නැමැති බස් රථයෙන් සිය නිවස කරා පිටත්ව ගොස් තිබුණා. ඇය පසු දින අලුයම 4:30ට පමණ මැදගම නගරයට ළඟා වී තිබූ අතර එදින මෙම බස් රථයෙන් යම් අයෙකු ගමන් කළේ නම් ඔවුන්ද වහාම PCR පරීක්ෂාවන් සිදු කිරීමට කටයුතු කළ යුතු බවයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිරින වෙල්ලාලගේ මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් වසංගතරක විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ කාන්තාවට රෝග ලක්ෂණ 15 වෙනි 28 වෙනිදා විතර සැප්තැම්බර් මාසේ ඊට පස්සේ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා තමයි ගම්පහ මහරවල්ට යටිකාර ලබා ගැනීමට. නමුත් අපි එතන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඉන්න සේවකින්ගේ තොරතුරු අපි ලබා ගන්නකොට අපි දැක්කා මේ එතන මේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා විතර ඉඳන් නොයෙක් අයට ශ්වසන රෝග ආබාධ තිබිලා තියෙනවා. උනත් සමග එක ක්‍රමක්‍රමෙන් වැඩි වෙලා परीक्षण ඒක නිසා අපිට ඉදිරියේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ මේ කොහෙන්ද මේ රෝගය ආවේ කියලා සමහරට අපිට කියන්න පුළුවන් වෙන්න පුළුවන් සමහරට කියන්න බැරි වෙන්න පුළුවන් ඒක ඉතාමත්ම තියෙනවා නම් හොඳයි තොරතුර තියෙනවා නම් හොඳයි අපිට මූලාශ්‍රය හොයාගන්න එහෙම නොවුනත් අපිට පුළුවන් වෙනවා මෙතන රෝගේ පාලනය කිරීම සඳහා ඒක අත්‍යවශ්‍ය නැහැ කියන එක තරමයක් කියන්න ඕනේ
මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් PCR පරීක්ෂණ වලට භාජනය කරමින් සිටියා ඒ අනුව ලැබී ඇති PCR පරීක්ෂණ වාර්තා වලට අනුව මේ මොහොත වන විට තවත් සේවක සේවිකාවන් 139 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් 139 දෙනෙකුට මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා ඒ අනුව සමස්තයක් වශයෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් 706 දෙනෙකුට මේ වන විට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ යුද හමුදා අපතේ ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සියත ප්‍රවෘත්ති අංශයට මීට සුළු මොහොතකට පෙර තහවුරු කර සිටියා මෙතර කොළඹ මහනගර සභාවේ කාර්ය මණ්ඩල සමාජිකයින් PCR පරීක්ෂණයකට භාජනය කිරීමට එහි පාලන අධිකාරිය තීරණය කර ඇති බවට අප වෙත වාර්තා වනවා. මෙම තීරණය ගෙන තිබෙන්නේ එහි කාර්ය මණ්ඩල සමාජිකාවකගේ මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. නගර සභාවේ අදාළ සේවිකාව මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. ඇය කොළඹ නගර සභාවේ ව්‍යාපෘති අංශයේ සේවිකාවක් වන අතර ඒ අනුව ව්‍යාපෘති අංශයේ සියලුම කාර්ය මණ්ඩල සහ සෙසු අංශවල අහඹු ලෙස තෝරා ගන්න ලබන සේවක සේවිකාවන් PCR පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සියත ප්‍රවෘත්ති අංශයේ සමග මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර සිටියේ COVID-19 වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා රටේ සියලු දෙනා කිසිදු බෙහෙදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නාරම්බල ශ්‍රී සීලවතී පිරිවෙන් විහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොරෝනා වසංගතය ආයි මෙහා වෙලා තියෙනවා. මම ලෑස්ති නැහැ මම සූදානම් නැහැ කොරෝනා වසංගතය සහ අපේ රටේ ජනතාවගේ ජන ජීවිතේ මූලමාන ප්‍රශ්නය දේශපාලන පාපන්දුව කරගන්න. කොරෝනා වසංගතයේ COVID-19 ගැන මට කියන්න තිබෙන්නේ ඒක මුළු රටේම සෑම සියලු දෙනාටම භේදයකින් තොරව මුහුණ දෙන්න තිබෙන මහා මාරාන්තික භයානක වෛරසයක්. ඉතින් අපි හැමෝම භේද බින්න වීම නැතුව එය පරාජය කිරීම සඳහා ඒ වගේම මේ විනාශ කිරීම සඳහා එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මගේ අදහස. COVID-19 ගැන කතා කරනකොට අපි බොහොම ප්‍රවේශමෙන් රට බීද බින්නවීම කරන්නේ නැතුව මම විශ්වාස කරනවා අපි වගකීමකින් යුක්තව වගකීම යුතු විපක්ෂයක් හැටියට මේක අර පරණ කාලේ විපක්ෂ වගේ නෙමෙයි අපි ප්‍රගතිශීලී නූතනවාදී පක්ෂයක් ඒ නිසා මේ කොරෝනා ප්‍රශ්නේදී මම යෝජනා කරන දේ තමයි මුළු රටම එක්සේසම් වෙලා අපි මේ භයංකාර උදුරට ධනාත්මකව මුහුණ දීලා මේක පරාජය කරන්න ජනතාව තුලින් නැවත කොවිඩ් වසංගතයේ බෝ වෙන තත්ත්වයක් පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම ජනතාවාදී විපක්ෂයක් වශයෙන් අපි සම්පූර්ණ මේ අවස්ථාවේදී කොවිඩ් වසංගතයේ මේ රටේ දුරන් කිරීම සඳහා රජයට සහයෝගය දෙන්න අපි කැමැතියි ඒ වගේම අපි ඒක ලබා දෙනවා නමුත් රජය අපොසත් වෙලා තියෙනවා මේ කොවිඩ් වසංගතයේ පාලනය කිරීමට දැන් මේ පාලනයෙන් තොර තත්ත්වයක බාට පත් වෙමින් යන බව අපිට පේනවා ඒ නිසා අපි රජයට ඉල්ලා සිටිනවා මේ හැකි ඉක්මනින් පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්න කියලා ඒ වගේම මේ ආණ්ඩුව මේ රට ආර්ථික අගාධයකට ගෙන යන්න තියෙනවා අකාර්ක්ෂ මූල්‍ය විෂබීජ හරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී COVID-19 වෛරසයේ බෝවිය හැකි ප්‍රවාහයක් බවට දුම්රිය පත්වීමේ අවධානමක් පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් COVID-19 වදුර නැවතත් ලංකාව පුරා ඉසෝසවන තත්ත්වයක් පවතින මොහොතක දුම්රිය මගීන් වෙනුවෙන් පවතින සනීපාරක්ෂක කටයුතු විෂබීජ හරණ කටයුතු වලට අවශ්‍ය ද්‍රව්‍ය මේ වනතෙක් දෙපාර්තමේන්තුව සපයලා නැහැ. මේක දැඩි අවධානමක්. මේ විදිහට ගියොත් ඉදිරි දින කීපයේදී රටටම කොරෝනා වෛරස් ප්‍රවාහය යොමු කරන මාධ්‍යයක් විදිහට දුම්රිය සිදුවෙන තත්ත්වයක් මතුවේ කියන අවධානම අපි මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. මේ හේතුව මත ඉදිරි දින කීපෙදී අවදානමක් ආවොත්
දුම්රිය ස්ථානාධිපති වරුන් විදියට මගීන්ගේ ආරක්ෂාව තකා යම් යම් දැඩි තීන්දුව වලට එළඹෙන්න සිදු වෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අද දින හවස 6 සිට වේයන්ගොඩ කලාපයේ ඇඳිරි නීතිය බලපවත්වනවා. ඒ හේතුවත් මත සමහර විට හෙට දිනේදී දුම්රිය නොනවත්වා දාගෙන කිරීමේ කටයුතු සිද්ධ කරන්න උනොත් සහ ඒ දුම්රිය ස්ථානවල ආරක්ෂාව වලට යම් යම් දුම්රිය ස්ථානාධිපතිවරුන් විදිහට තීන්දුව తీරන ගන්න උනොත් නැවතත් මාධ්‍ය දැනුවත් කරලා මගින්ව දැනුවත් කරන්න අපි කටයුතු කරනවා. ඒ විබඳ මගින් අවධානයෙන් ඉන්න මොකද දෙපාර්තමේන්තු මට්ටමින් නියමාකාරයෙන් තොරතුරු මගින් වෙත යන්නේ නැති බවක් අපි දැඩි ලෙස මේ වෙලාවේදී කියනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. එෙහිදී රටතුල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරස තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වුණා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක ඩොක්ටර් ජයරුවන් බණ්ඩාර මහතා අද උදෑය සේවයෙන් පහ කරලා තියෙනවා. කුමන පදනමක් මතද මෙතුමා අයින් කරලා තියෙන්නේ? ඒක ඒ අමාත්‍යාංශයේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය අමාත්‍යාංශයේ පරිපාලන ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වයන් තුළ ගරාගෙන තියෙන ක්‍රියාවලිය. මාරයියකේ ප්‍රධානී අයින් කරපු එක ඒක අපිට වාර්තා වෙන විදිහට නම් මේ වෙනකොට કોઈ PCR කටල මිලදී ගැනීම සම්බන්ධ අර්බුදයක් හේතුවෙන් තමයි එතුමාව තනතුරෙන් නිවත් කරා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේ ගැටලුකාරී දේශපාලන බලපෑමක් හරි තියෙනවද එහෙම මොකක්? කිසිම දේශපාලන බලපෑමක් නැහැ. ඒ නිසා එහෙම අවස්ථාවන් ඕන තරම් තියෙනවා. මේ හැමදේම දේශපාලනයට පටලවා ගන්න එපා. ඉතාලම තීරණාත්මක මාරු කිරීමක් සිද්ධ වුණා. CID ගේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ රිෂාඩ් බදූදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්කම එතන මොකක් ඒකට ජනාධිපතිතුමාගේ නියෝගයක් හෝද වෙන දේශපාලන බලපෑමක් ගැත්වීමත් සාමාන්‍ය පරිපාලනමය තීන්දුවක් අරන් තියෙනවා. ඒ සම්බන්ධව තමයි වෙන්නට ඕනේ. මොකද ඒ සම්බන්ධව තමයි කතිකාවක් ඇති වෙන්නේ මේ මොහොතේ. එමතුමා දැන් ඔබතුමාලා කලින් ආණ්ඩුවට චෝදනා කරා CID ගේ ප්‍රධානීන් උපයෝගී කරගෙන තමයි දේශපාලනික කරුණු මත ඇතැම් බුද්ධලයන්ට නඩු පැවරුවේ ඇමරිකාට. නමුත් දැන් මෙතනදිත් බරපතල ගැටලුවක් තියෙනවා. ගරු ජනාධිපතිතුමා පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ අත්නොමතික නිදහස් කිරීම බලය දේශපාලකයන්ට පත් කිරීමට මා සූදානම් නැත. ඒ නිසි පරීක්ෂණ වලින් පසු අදාළ නිලධාරී බලධාරීන් විසින් නිත්‍යානුකූලව ඉටු කර නැත. ඒකට උත්තරේ බොහොම පැහැදිලිව තියෙනවා. පොලිසියට ඇරස් කරන්න පුළුවන් යම් ඕන පුදු ඕන සිවිලියන් කෙනෙක් රටේ අනුපුත්කලේ ඇරස් කරන්න පුළුවන් චෝදනා යට තියෙනවා. එයා නිදහස් කරනවා නම් නිදහස් කරනවා කන්වික් කරනවා ඒක උසාවියෙන් බැ කරන්න CID එකට කරන්න බෑනේ මම. ඔබතුමා හරි ක්‍රමයෙන් ප්‍රකාශ කරේ. එතන තමයි ප්‍රශ්නේ. ඒ නිසා තමයි ප්‍රශ්නෙට විසඳුම් තමයි පරිපාලන වශයෙන් තීන්දුව ගන්න. වැඩ බලන පොලිස්පතිවරයෙක් තාම දැන් පාර්ලිමේන්තුවේ පොලි නීතියට අනුව නම් පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට ඔබතුමාලාට තියෙන 3/2 බලයට අනුව කිසි ගැටලුවක් නැහැ. 3/2 ලැබිච්ච පළියටම සෑම දෙයක් මේකට නතු කරන එක වැරදි. මම සෞඛ්‍ය අංශය සැක පහල කරනවා මේ රෝගය අදාළව ඇඟලුම් කර්මාන්තශාලාව ඇතුලේ තිබෙන්නට පුළුවන් කියලා. මේ ආයතනය සම්බන්ධයෙන් යම්සි නීතිමත් මේ අවස්ථාවේදී බොහොම පැහැදිලිව කියන්නට ඕනේ රජයක් හැදීලා අපිටත් කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. හැබැයි ජනතාවගේ පැත්තෙන්ොත් මම හිතනවා ඒ සහයෝගය ලබා නොදුන්නොත් රජයක් මොන ආකාරයෙන් ක්‍රියාත්මක වුවත් එය 100%ක් සාර්ථක කරගන්න බෑ ජනතා සහයෝගය නැත්නම්. අපිට අවශ්‍ය කරන PCR කට්වල අපිට ඇතිතරම් තිබෙනවද? කාර්ය මණ්ඩල හදිසි ප්‍රතිකාර ඒකක සියලුම දේවල් මේ වෙනකොට සූදානම් කළේ ඕන දෙකට මුහුණ දෙන්න පුළුවන් විදිහට හදාගෙන තියෙනවා. එදාට වැඩිය මේ වෙනකොට විශාල දුරගමනක් ඇවිල්ලා තියෙනවා. එදා අපි ගත්තේ අපි කියනවා අපි නොදැනුවත්ව ඒකට භාජනය වුණේ. ඒ වෙලාවේ තිබ්බ අඩුපාඩුකම් ගන්නවක් තිබ්බයි අඩුපාඩුකම් ක්‍රමානුකූලව මේ වෙනකොට ඉතාමත්ම ප්‍රබලව ඉදිරියට ගෙනහලා තියෙනවා. ඒවා අවශ්‍ය කරුණු සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. මෙවැනි විට COVID-19 වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක් වී ඇති රටවන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. අමරිකාවේ මෙවන විට COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 76,79,908ක් වන අතර වෛරසයේ හේතුවෙන් එරට මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 215,039ක්. වෛරසයේ හේතුවෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑමට ලක් වී ඇත්තේ ඉන්දියාවයි. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 61,267ක් වාර්තා වී තිබුණා. ඒ අනුව ඉන්දියාවේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 66,87,247ක් ලෙසයි. වෛරසයේ හේතුවෙන් එරට 103,629ක් මරණ වාර්තා වනවා. පසුගිය දෙසැම්බර් මස අග්බගේ චීනයේ හුබේ පළාතේ වූහන් නගරින් ව්‍යාප්තිය ආරම්භ වූ COVID-19 වෛරසය ලොව රටවල් 219කට මෙවන විට බලපෑම් එල්ල කර තිබෙනවා. පුද්ගලයන් 3,57,11,895 දෙනෙකු මෙවන විට වෛරසයට ගොදුරු වී අවසන්. 10,49,649 දෙනෙකු මෙවන විට COVID-19 වෛරසය වැළඳී මිය ගොස් තිබෙනවා.
පසුගාමී ග්‍රාමීය සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එස් වියලෙන්ද්‍රන් මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. තැපල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සතාසිවම් වියලෙන්ද්‍රන් මහතා අද නව රාජ්‍ය අමාත්‍ය ධුරයක දියුරුම් දෙනු ලැබුවා. ඒ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන සහ සුළු ආර්ථික භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. වියලෙන්ද්‍රන් මහතා නව රාජ්‍ය අමාත්‍ය ධුරෙහි දියුරුම් දීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී සිදු වුණා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද පැමිණියා. එහිදී සාක්ෂි ලබා දීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදී එම ස්ථානෙන් පිටව ගියා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණියා. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙමින් නිහඬව එම ස්ථානෙන් පිටව ගියා. ඔබතුමා මේ ආපයි මේ යන්නේ ඉක්මනින්ම අද පිටත් වෙනවා. ඔබතුමා මේ රටේ ක්‍රෝසහස්සම දේශපාලකෙක්. ඔබතුමා දේශපාලනේ සමු ආරන්දේ ඉන්නේ මේ දවස්වල. ඔබතුමා දේශපාලනේ පරදිනවා, පක්ෂේ අර්බුද එනවා. ඉන්පස්සේ කොමිසම් වලට කැඳවනවා. ගහෙන් වැටුණු මිනිහට ගොන යන්න දෙයිද මේ වෙන්නේ? මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සාගල රත්නායක, සමන් රත්නප්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටියා. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. විච්ඡ සිදුවීම පිළිබඳ යම් යම් තොරතුරු දැන ගැනීම සඳහා නායකතුමාට පැමිණෙන්න කියලා දෙන්නේ. ආණ්ඩුව තිබ්බේ යහපාලනේ. යහපාලනේ බාර ගන්න නැද්ද ප්‍රහාරයේ වගකීම? නෑ, මං හිතනවා සියලු දෙනා වගකීම බාරගත යුතුව තිබෙනවා. කාටවත් වගකීමෙන් පැනලා යන්න බෑ. අග්‍රාමාත්‍යවරයා හැටියට වගකීමක් දර යුතු නැද්ද? දර යුතු කරුණුත් තිබෙනවා. නමුත් එතුමා විත පවර්ලා නැති කරුණු සම්බන්ධයෙන් කෙසේද ක්‍රියා කරන්න කියලා හිතන්න තියෙනවා. ඕනෑම තැනක විරසකේ සෑම ප්‍රශ්නයකටම මුල යම් අනවබෝධයක් ඇතිවීම මං හිතනවා සියලු කරුණු වලට ප්‍රධාන සාධකයක් වෙනවා. බුද්ධ්‍යාංශ ශක්තිමන්ත දුර්වලද කියන එක නෙමෙයි ප්‍රධාන ප්‍රශ්න තිබෙන්නේ. අත්ත වශයෙන් බුද්ධ්‍යාංශ තිබුණා. හැබැයි අපි එකක් මතක තබා ගත යුතුව තිබෙනවා. රටේ අවුරුදු 30ක් යුද්ධයක් පැවතුණා. බුද්ධ්‍යාංශ තිබුණා. යුද්ධයක් අවුරුදු 30ක් පැවතුණා. ඉතින් යුද්ධයක් කියන්නේ වෙනම විෂයක්. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ අලුත්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැහැදිලිවම වෙනම කමිටුවක් පත් කරලා ඒ කමිටුව තුලින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම ඒ ප්‍රාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ සීලු පරීක්ෂණ කරගෙන යන්නේ මේ අයව නිදහස් කරන්න නෙවෙයි. එහෙම නැත්නම් මේගොල්ලොන්ට ගැලවිලා යන්න නෙවෙයි. පැහැදිලිවම මේ අය හඳුනාගෙන මේ අයට අවශ්‍ය කරන දඬුවම ලබා දෙන්න. ඒක නිසා අපේ තීන්දුව තමයි මේ මිලේච්ඡ ප්‍රහාරය එල්ල කරපු සහ එල්ල කරන්නට දායකත්වයේ දුන්න ඒවට අනුබල දුන්න සීලු දෙනාටම මේ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කරනෝ කියන එක පණිවිඩය ලබා දෙනා වගේම එයයට අවශ්‍ය කරන දැඩි දඬුවම් ලබා දීමට අපි සීලු දෙනාම එකගතාවේ පළ කරලා තියෙනවා. මේ සම්බන්ධව පුණු පුණා මං හිතන්නේ යම්කිසි දේශපාලන පුජ්‍යලේ කතා කරනවා නම් ගොඩේ එන්න මාතෘකාවක් හැටියට ගන්නවා නම් මං හිතන්නේ ඉතාමත්ම කනගාටුදායක තත්වයක් වගේම අපට කියන්න තියෙන්නේ ජනතාව විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ ඔය චෝදනා කරන සීලු දෙනා මනාපේ ලබා දීලා ඡන්දේ ලබා දීලා පාර්ලිමේන්තුවට එව්වට මේ රටේ ජනතාවට ඒ කණ්ඩායමට මුලේ දෙන්නට බැරි වුණා. අන්න ඒක තමයි දැන් තියෙන තත්ත්වය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනයට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් වලට අදාළව ලිඛිත දේශන අද පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු වී සිදු කෙරුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පාර්ශ්ව කරුවන්ට කළ දැනුම් දීමකට අනුවයි. ඒ අනුව මෙම පෙත්සම් වලට අදාළ පාර්ශ්ව කරුවන් විසින් අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු වී ලිඛිත දේශන ගොනු කරනු ලැබුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකකාධිකාරීවරයා විසින් මෙම ලිඛිත දේශන බාරගෙන ඒවා අදාළ නඩුව විභාග කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල වෙත යොමු කර මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා සහ කතානායකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේදී ඊයේ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් නීතිපති දප්පුලදලි වේරා මහතා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ මෙම කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව පහසුවෙන්ම පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 39ක් ගොනු කර තිබෙනවා. ඒ සමගි ජනබලවේගය දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා ගුරු සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥවරුන්, සිවිල් පුරවැසියන් සහ වෘත්ති සමිති ඇතුළු පාර්ශ්ව විසින්. මීට අමතරව 20 සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් අමාත්‍යවරු වන නිමල් සිරිපාලද සිල්වා ගාමිණී ලොකුගේ සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් වෙන්ව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාකර කාර්යවස මහතා සහ පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ඇතුළු පාර්ශ්ව කරුවන් විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළා. මෙම පෙත්සම් සලකා බැලීමේ කටයුතු පංච පුද්ගල විනිසුරු මඩුලක් හමුවේ සිදු කෙරෙන අතර ඊට අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලු විහාරේ සිසිරද ආබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගුඩ යන මහත්වරුන් ඇතුළත් අදාළ පෙත්සම් වලට අදාළව වාචික දේශන ඉදිරිපත් කිරීම දින 4ක් සිදු කෙරෙන අතර එම කටයුතු ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අවසන් කරනු ලැබුවා. 19 සංශෝධනයේ රට තුල නොතිබුණා නම් වත්මන් ජනාධිපතිවරයාට කිසිවිටකත් ජනාධිපති දුහරයට පත්වීමට හැකියාවක් නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතාවට කිව්වේ 20 සංශෝධනයක් ගෙනල්ලා 19 අඩුපාඩු මකා ගන්නා බව. නමුත් ඉන් ඔබට ගිහිල්ලා 20 සංශෝධනය මගින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමස්තයක් වශයෙන් අනාගතයේදී ක්‍රියාත්මක කරගන්නට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. කොටිම කියනවා නම් මේ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනාධිපති වීම සඳහා හදපු සේද මාවත තමයි 19 වෙනි සංශෝධනය කියන්නේ. ඒ 19 වෙනි සංශෝධනය සම්මත නොවන්නට එතුමාට සංසාර විදිවත් මෙරටේ ජනාධිපති තියා ජනාධිපති අපේක්ෂකයෙක්වත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙමනම් එතුමා ජනාධිපති ධූරයට ගෙනාපු සේද මාවතට තමයි දැන් එතුමා ගල්මුගුරු පහරවල් ගහලා ඒක විනාශ කරන්න මේ උත්සාහ කරන්නේ. මේකේ ප්‍රතිඵලය, මේකේ භයානකකම පිළිබඳව අපේ ආණ්ඩුවේ වගකීම් තාම තේරුම් අරගෙන නැති බව බොහොම පැහැදිලියි. මේ 20 වෙනි සංශෝධනය සම්මත වුණොත් එම වර්තමාන ජනාධිපතිතුමාට ඉදිරි අවුරුදු 2-3ක කාලය තුළ ජනාධිපති ධූරය නැමැති ඒ බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගේ අනුප්‍රාප්තිකයට ඔහුගෙන් පස්සෙපත් වෙන ජනාධිපතිවරයාගේ අතටපත් වුණාට පස්සේ ඒ අසිපතෙන්ම තමයි වර්තමාන ජනාධිපතිතුමාගේ ගෙලසිඳලන්නේ කියන එක වර්තමාන ආණ්ඩුව තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ. ඒක තමයි මේකේ තියෙන භයානකකම. අගමැතිතුමාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැත්නම් අගමැතිතුමා කමිටුවක් පත් කරන්නේ නැහැ. කොටිම කියනවා නම් මේ යෝජිත 20 වෙනි සංශෝධනයෙන් වැඩියෙන්ම බලතල කප්පාදු වෙන්නේ වර්තමාන අගමැතිවරයාගේ. අසිපතක් ගැන සඳහන් කරා අසිපත මෝහත් කරන්න වෙයි කියලා. ඔව්. ජනාධිපතිතුමා ඒ මොකද්ද කිව්වේ? ඒක ඔබට මතක ඇති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පූර්ණ විධායක ජනාධිපති බලය අසිපත අතට ගත්තට ඒ අසිපත හරියටම කරකවන්න පටන් ගත්තේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතකොට තමයි ජනතාවට දැනුනේ විධායක ජනාධිපතිකමේ තියෙන භයානකකම. අපේ විජේදාස රාජපක්ෂ කියන චරිතය කොහෙවත් ගිහිල්ලා වැඩි ගල් ඉන්න බෑ. ඔබතුමාගේ අසිපත
ලෙල දෙන්න පටන් ගත්තා මම දේශපාලනය කරන්නේ රට ජාතිය වෙනුවෙන් සමහර දේශපාලනය කරන්නේ තමන්ගේ වරප්‍රසාද තනතුරු තාන්න මාන වෙනුවෙන් මම රට පිළිබඳව මගේ තියෙන ස්ථාවරයේ මොන ආණ්ඩුවක් හිටිය මොන නායකයෙක් හිටියත් කවදාවත් වෙනස් කරලත් නැහැ ඔබතුමාට එදා අමාත්‍ය ධූරයේ ලැබුණෙත් නැහැ ඒක නත් පොඩ්ඩක් හිතේ කනස්සල්ලක් තියෙනවා වගේ ඒ වෙලාවේ පොඩි කනස්සල්ලක් තිබුණා දැන් ලොකු සතුටක් තියෙනවා බාර නොගත් එක ගැන දැන් මේ විදිහට විශ්ස ආවොත් මොකද කරන්නේ අත උඩට යයිද ඒක පිළිබඳව මම තීරණය ගන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙන නඩු තීන්දුව බලලා පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කරගත් එකඟතාවයන් තවදුරටත් ක්‍රියාත්මක කරමින් ඉදිරියට යාමට තීරණය කර තිබෙනවා ඒ දෙපාර්ශ්වයේ අතර අද පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ අනිකුත් සහෝදර දේශපාලන පක්ෂ සමග සුහදතාවය වර්ධනය කර ගැනීමේ සාකච්ඡා මාලාවේ දෙවන සාකච්ඡාව ලෙසයි අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්ුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පසුගිය මැතිවරණයේදී ගොඩනගාගත් එකඟතාවයන් වඩාත් ඵලදායී ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේ එකඟතාවය පළ කර තිබෙනවා මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අමාත්‍ය ගාමිණී ලොකුගේ අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ යන මහත්වරුන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ුණා පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා එහිදී කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් පක්ෂ විපක්ෂ මැති අමිතවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මුඛ ආවරණ පැළඳ සිටිනු දක්නට ලැබුණා. අප දැන් සූදානම් වන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථාවන් කිහිපයක් වෙත යොමු වන්නට. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මීට කලින් වග්ගිත ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර සම්බන්ධයි කියලා ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියායි කියලා කාරණ ප්‍රකාශද මාධ්‍ය තුල පළ වෙනවා. ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදාස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා. වෙලාවට ආවේ ප්‍රශ්නේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. එන හැබැයි නිදාස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙමෙයි. වර්ෂණයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය තරංගුවට ගන්න පුළුවන්. යම් විදියක බලයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් යම් කටයුතු කිරීම කියන කාරණේ තමයි සමාජයේ කතා කරන්නේ. දැන් බලන්න තමුන් රාන්සලා කාලේ 19 වෙනි සංශෝධනය ගෙනාවා. SCID කියලා එකක් හැදුවා. අවුදත් අරංගුවට ගත්තා. 3 මාස 4 මාස රිමාන්ඩ් භාරය තබාගෙන හිටියා. නඩු පැවරුවාද? දැන් ওই උසාවි වල නඩු තියෙන්නේ සමහර නඩු. අන්තිමට වරදකාරයා මෝල් ගහ. ගොයන් ගහට මුවා වෙලා වෙඩි තියුවා දැක්කයි කියලා කිව්වොත් ගොයන් ගහ කියන්නේ මොකක්ද? ඒ වගේ තර්ක තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යර කියලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. මාධ්‍ය සම්දර්ශනත් දානවනේ දේශපාලඥයෝ වගේ. ඒකයි මේකේ නරක. අපි එක ගැලස් වේ. එක තිරසර භාවයකින් යුතුව රාජ්‍ය ණය මට්ටම පවත්වා ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති හෝ ගැනීමට අපේක්ෂා කරනු ලබන ප්‍රතිපත්තිමේ තීරණය මොනවාද? 10 සහ අවසාන ප්‍රශ්නය. කෝවිඩ් අර්බුදයකට පෙර ශ්‍රී ලංකාවේ රැකියා ව්‍යුක්තිය වසර 10කින් වාර්තා වූ ඉහළම අගය වන 5.7ක් දක්වා වැඩි වේ. මෙම ගැටලුවට පිළියම් යෙදීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුමක් රජයේ සතුව තිබේද? විපක්ෂය හිතනවා ඇති මේ අභියෝග මැත්තේදී අපි සමහර විට පසුබට වෙයිවි කියලා. ඒ කාලකන්ණි සතුට අපි එයාට ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දැක්කා කොටස් වෙළඳපොළ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. මෙතුමා කොටස් වෙළඳපොළ ගැන කතා කරුවා. ඊයේ කොටස් වෙළඳපොළේ ඉතිහාසයේ නරකම දවස ඊයේ සම්පූර්ණයෙන්ම කඩාවැටලා. ඉතින් මම ඒක පිළිගත්තා. මෙතුමා කියනවා කොටස් වෙළඳපොළ හොඳයි කියලා. මෙතනදී සංචිතය එන කිව්වා. Long question to be long. I will answer the way I want. So please listen. මේ සභාවේ අවුරුදු ගානක් හිටපු මන්ත්‍රීවරු නවක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ උත්තර දෙන ඇමතිවරයා විදියට ඉතින් තමුන්නාංශලා ඒක පිළිබඳව අවස්ථාව දෙන්නේ නැතුමට තමුන්නාංශලා බොරුවට ගෙම්මු වගේ මැදින් පයින් නැතුව දැන් දෙගොල්ලම නිස්සද්ද වුණා නම් හොඳයි දැන් මේ බැඳුම් කරවලට පිටරට බැඳුම් කරවලට ගෙවපු ගණන් කියපු ගමන් කුලප් වෙනවා කියපු ගමන් there was a loss of at least 19 billion to the treasury
during the period 2002 to 2015 and a primary and secondary market transaction of EPF and ETF between that same period, 19 billion. I want to know who was the governor during the most of that time. Who was responsible for that? Pasugiya Rajaya Swairiya Bandumkara Nikutkalatino. Esama Swairiya Bandumkara Akma Nikutkalive Ape Kale Nikutkarpu Police Pratishate Vada Vedi Pratishate Gata Vedi Pratishate Gata. A billion a Ghana, American dollar, million a Ghana, a rupial willing, rupial billion a desi, the heart of Bedding Everything. Oh, the Vakajan negator. Other Jester Purvesi and the Seat of Pahalaka, Polyanupa, the club in a kilometrino. A hurried, Vakagin again. Bumkian Neva. See the Palo Deno. See the Palo Deno. I open to a cabinet. They run. Rupial, Palo Slakshak, Penwing. Pasuge, Vasaravala, Nataraviti Boom, Merita Sangwardene, Navata Arambakiri Mata Pivarakana Baba, Amati Rohita Abekunwardana Mahata, Pavasanfa. Galu Modura Piti, Sangwardana Salasma Pilibandava Soya Balimata Saha, Kolamba Varayana Gare, Idikirim Pilibandava Soya Balimata, Amati Rohita Abekunwardana Mahata, Ada Nirikshana Charikavaka Nirata Wuna. Direction of Charikov in Anaturuba, Amativaria, Matita, Melissa, other Hospalakala. The Visheshem, May Goldface, Pitia, Badidun Kirima, Ape Avashatavia Pelatuna, Kapataki, May Divene, Colomba Vara and Agare, where the Vatnagama Katitanak, Inisa, Goldface Pitia, Itama, Navina, Alankara, Vidia, Hadala, Merate, Janatava, Colomba, and Hamakanuda, Metentail, and Idahas in Napulang, Itia, Labadimata, Ekadavashakar, Pirisudukama, Parisare, Messialama, Ekatukaratama, Etula Kriatbag, Eva Gema, Sancharaka. At Marina Cacatheater, Mestane Dunukal, Api, Sancharaka Viapare, Api Hata Gil, Apidano Loki Gatam, Sancharaka Viapare, Samara Sanchar, Sports Tourism, Health Tourism, Api Huela Balandona, Videsha Atavalina, Mirata Genagan, no Kramaway the Angle, the Kramaway the Anugamane Kerming, Sancharaka Genagan with the Mangitan Visheshema, Verala Astrita, Muda Astrita Kerana, Vadapilurata, Api, Amatan Sakata, Raja Hatta, Api Purma Sahogelabadu. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන් ලංකා බැංකුවේ 21 වන මහා කළමනාකාරවරයා වශයෙන් DPK ගුණසේකර මහතා අද දින සිය දුරේ වැඩබාර ගනු ලැබුවා 1980 වසරේ ලංකා බැංකුවේ සේවයට බැඳුණු ඒ මහතා අධ්‍යක්ෂින් වලින් පරිපූර්ණ බැංකු කරුවෙකු වන අතර එදා සිට අද දක්වා ලංකා බැංකුවේ විවිධ තනතුරු හොබවා තිබෙනවා. DPK ගුණසේකර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණයේ පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකු වන අතර වරලත් ගණකාධිකාරී වරුන්ගේ ආයතනයේ ව්‍යාපාර සහ මූල්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙකුද වෙනවා. ඔබ දන්නවා ලංකා බැංකුවේ අවුරුදු 81ක ඉතිහාසය පුරා මම අවුරුදු 40කට ප්‍රමාණයක් ආසන්න කාලයක් ලංකා බැංකුව සමග හිටියා. දැන් අපිට මෙතන නායකත්වයේ හම්බුණා කියලා එකෙන් අදහස් කරන්නේ නැහැ මේ අපිට හැමදේම හම්බුණා කියන්නේ. මේ ආයතනය අපිට බාහාරකාරයක් වෙන්න පවණයි අපිට මේ හම්බලා දෙන්නේ. මටත් අපේ ආයතන සහ විධායක කළමනාකාරීත්වයටත් අපි සිය දුණාටම හම්බලා තියෙන්නේ බාහාරකාරීත්වයේ පවණයි. මේ ආයතනයට සම්බන්ධ ස්ටේක් හෝල්ඩර්ස්ලා මේ බැංකුව අයිති රජයට. එතන රජය එක පැත්තකින් ඉන්නවා. අනිත් පැත්තෙන් අපගේ සේවක මණ්ඩලය ඉන්නවා. අනිත් පැත්තෙන් ගනුදෙනුකරුවන් දසදහස් ගණනක් මෙන්න මේ සියලුම ආයතන වලට සාධාරණ ඉෂ්ට කිරීම සමා අපේ වගකීම විය. ඒ නිසා මේ බැංකුව මෙහෙවන පුජ්‍යල හැටියට ඒ කටයුතු කිරීමේදී සාධාරණ ඉෂ්ට වෙන විදියට ඒ කටයුතු සිදු කිරීම තමයි මගේ අරමුණ. බැංකුවට පහළම ශ්‍රේණියකින් බැඳිලා ඉහළම පුටුවට යාමේ අවස්ථාව තියෙනවා කියන එක නැවත නැවතත් උරගාලා පෙන්වන අවස්ථාවක් තමයි මේ අභිනව මහා කළමනාකාරතුමා මේ ධූරයට පති. ප්‍රධාන ප්‍රතිප්‍රකාශය අවසන් රාත්‍රී 9:35ට යලිත් හමු යමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.